Ita duskara gaman magak kosse LTTE igahane city samanya vesiyan siya dahas ganin memana vita arakshaka hamudawala rakawarne pata pemilin sidna aakarayai me. LTTE me samanya janatawage gamana velakwimata wedi prahara ella karamin vivida bada sidu kalada samanya janatawage peminima velakwimata LTTE ta nohiki vi tibenawa. LTTE sidu kala wedi prahara walin පුද්ගලයන් කිහිප දෙනෙකු අද දවසේ මරුමුවට පත්ව ඇති බව මේ ජනතාව ප්‍රකාශ කරනවා. ඒ වගේම තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබෙනවා LTTE වෙඩි ප්‍රහාර වලින්. මෙම සාමාන්‍ය ජනතාවට රැකවරණය සපයා දෙමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ආරක්ෂක හමුදාව සහ රජය මෙවන විට පියවරගෙන තිබෙනවා. ප්‍රදේශයේ සිට යුද හමුදාව සමග අප ඇතුළු වූයේ අවට ප්‍රදේශය පූර්ණ වශයෙන්ම බලය තහවුරු කර නොමැති අවස්ථාවකයි. අවට ප්‍රදේශය හා මාර්ග සෝදිසියට ලක් කර නොතිබීම හේතුවෙන් වැදගත් ස්ථාන රැසක දර්ශන ඔබ වෙත ගෙන ඒමට තවමත් අවස්ථාව උදා වී නැහැ. මුහුදු කොටි නායකින්ගේ දිවි බේරා ගැනීම සඳහා කොටි සංවිධානයේ කුඩා දැරියක් මරාගෙන මැරෙන බෝම්බකාරියක් ලෙස එදවූ අවස්ථාවක් මෙහිදී අනාවරණය වුණා. මේ කොටි සංවිධානයේ ක්‍රූරත්වය වඩ වඩාත් ලොවට කියාපාන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. මේ මීර පහළගේ බංගර තිබා. අපි මීර පහළට වගේ කිට්ටු කරා. කිට්ටු කරලා අපි බලනත් එක්කම මේ ඒතරම අපිට ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි අපේ ඉට්මෑන් එක අපි ගහලා ගෙලින් ඉස්සරහ ගියා. ඉස්සරහ යනවත් එක්කම පොඩ්ඩක් මේ කෑ ගහුවා අන්න 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 කියලා. ඊට පස්සේ අපි කරු දෙහෙම නැත කරා. අපි ෆයර් නැත කරලා අපි පොඩ්ඩක් බලා හිටියා. බලා ඉන්නත් එක්කම මේ අවුරුදු 12ක 13 වගේ ගෑල්මෙක් බංගර උඩ නැගලා එකේම අද්ද උස්සන අපි පැතර දුවනවා. දුවනත් එක්කම අපි ඔක්කොට අක්කා ඩවුන් ගියා. ඩවුන් යනත් එක්කම අපිට හිතුණා මොකක් කරේ කෑ ගන්න මෙයා තමයි කියලා. ඒකම ෆයර් කරා. ඒතරම එකවරම ඩාං ගාලා බුරලා ගියා. කකුල් කෑල්ලක් විතරක් අපේ ගාඩ නැ වෙන මොනවාකට ඉතුරුනේ නැහැ. චලේ යුද හමුදා වතරපත් වීම වැළැක්වීම සඳහා මුහුදු කොටි නායක සුසෙයි ඇතුළු ප්‍රස්තනායකින් රැසක් සටන් බිමට අවතීර්ණ වූයේ දීර්ඝ කාලයකට පසුවයි. මුහුදු කොටි සංවිධානයේ තෙවැනි නායකයා වූ විනයාගම් නැමැත්තා සහ ජෙට්ලයින නෞකාවට පහර දීමේ සැලසුම් ඇතුළු මුහුදු කොටි ප්‍රහාර 100කට වැඩි සංඛ්‍යාවක මහ මොලකරු වූ පගලවන් නැමැත්තා මෙම සටනේදී මිය ගියා. තවත් ජ්‍යෙෂ්ඨ නායකයෙකු කාදර් නැමැත්තාද මිය ගිය බවයි යුද හමුදාව පවසන්නේ. තමිල් සෙල්වන්ගෙන් පසු සටනකදී මිය ගිය ජ්‍යෙෂ්ඨතම කොටි නායකයා වන්නේ ඊයේ මිය ගිය විනයාගම් නැමැත්තායි. වම්මැස අහිමි වූ LTTE හැඳුනුම්පත මගින් හඳුනා ගැනීමට හමුදාවට හැකි වුණා. 2004 වසරේදී නෝර්වේ බලා ගිය මොහු කොටි සංවිධානයේට මුදල් රැස් කිරීමේ නියුතු වී ඇතැයි හමුදා බුද්ධ්‍යංශ පවසනවා. ඔහු මුහුදු කොටි බුද්ධ්‍යංශයේ ප්‍රධානියා ලෙසත් ක්‍රියා කර තිබෙනවා. යුද හමුදාවට හමු වූ අනෙක් හැඳුනුම්පතට අනුව පගලවන් නැමැති මුහුදු කොටි නායකයාගේ සිරුරත් හඳුනා ගැනීමට හමුදාවට හැකි වුණා. මොහු කොටි නායකයාගේද සමීපතමයෙකු බවයි පැවසෙන්නේ. සටනේදී මිය ගිය අනිත් ත්‍රස්තවාදී නායකයා කාදර් ලෙස හඳුනාගත්තා. ඔහු 2005 වසරේදී වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ කොටි නායකයා ලෙස ක්‍රියා කර තිබෙනවා. මාස කිහිපයකට ප්‍රථම පුංචි පරන්තන් ප්‍රදේශයේ සටන් බිමට නායකත්වයේ සපයා ඇත්තේද මොහුයි. කොටි නායකයන් කිහිප දෙනෙකු එකවර සටන් බිමෙන් ඉවත් කළ 55 වන සේනාංකයේ හමුදා බලයනි ඉදිරි සෝදිසි මෙහෙයුම් හා ක්‍රියාන්විත පිළිමද දැන් සැලසුම් සකස් කරමින් සිටිනවා. මලසිරුරු සමග අවියල්ද රසක්ද සොයා ගැනීමට හමුදාවට හැකි වුණා. මේ සංවිධානයේ පිරීලා අවසාන මොහොතට තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අපි නොපසුබට උත්සාහයෙන් සහ ධෛර්යයෙන් යුතුව ක්‍රියා කරලා ඉක්මනින්ම මේ ඉන්න සතුරු කීප දෙනාත් විනාශ කරලා දාලා රටට තිරසාර සාමයක් උදා කර දෙන්න. අතිගරු ජනාධිපතිතුමාගේත් යුද හමුදා පතිතුමාගේත් බලාපොරොත්තුවක් තියෙනවා ඉක්මනින්ම මේ LTTE සංවිධානය විනාශ කරලා දාලා රටට සාමය උදා කරලා දෙන්න. ඒ සඳහා කමාන්ඩෝ සොල්දාදුවන් වශයෙන් අපිට ලැබෙන සෑම කාර්යයක්ම නිවැරදිව ඉෂ්ට කරමින් මෙම ක්‍රියාන්විත සිදු කරලා සතුරු අවිනාශයට පත් කරලා ඉක්මනින්ම LTTE සංවිධානය විනාශ කරලා දාලා රටට සිරදාම සාමයක් උදා කර දෙන්න අපි සැදී පැහැදී ඉන්නවා.
ත්‍රස්තවාදී නායකයන් රැසක් එක අපිට එක එක් දිනක් තුල මෙරි වැටුණු ප්‍රබල ප්‍රහාරයක් කෙල්ල වූ පළමු අවස්ථාව මෙයයි. පළමු කමාන්ඩෝ 7 වන විජේබාසා 6 වන ශ්‍රී ලංකා පාවල හමුදා රෙජිමේන්තුවල සෙබළුන් 55 වන සේනාංකයේ යටතේ තවදුරටත් ඉදිරියට මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. දැන් නෙවුන්ට ඉතිරි වී ඇති එකම තුරුම්පුව වන්නේ සිය මරාගෙන මැරෙන සමාජිකයන් ආරක්ෂක වළල්ල වෙත යොමු කිරීමයි. ජාතික රූපවාහිනියේ යමල් සමන්ත චලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට චලේ ප්‍රදේශයේදී හමුදාවලත් විජයග්‍රහණය සැමරීම සඳහා චාමුත්සවයක් චලේ වෙරළ තීරයේදී අද පෙරවරු වේ පැවැත්වෙන. ඒ පිළිබඳව රූපවාහිනියේ සමන් කුමාර රාම් වික්‍රමගේ එන වාර්තාවක්. මුලදී උතුරු ප්‍රදේශයට අයත් චලේ මෝදු කොටි බලකොටුව අත්පත් කර ගැනීමේ තීරණාත්මක සටන ආරම්භ වූයේ චුණ්ඩිකුලම් ප්‍රදේශයෙන්. මෙහි සිට චලේ වෙත ඉදිරියට ගිය පාබල සේනාංකවලට ජල දුර්ග තරණය මෙන්ම ජලය ආහාර ඇතුළු සැපයුම් හා තුවාල ලැබෙන සොල්දාදුවන් පිටපසට ගැනීම මහත් වේසකට කටයුත්තක් වුණා. මුහුදු ජලය ඇතුළට කාබදුණු ආරු ප්‍රදේශ බෝට්ටු මගින් තරණය කොට වෙරළේ ඉදිරියට ගමන් කළ බටපිරිස් වැළක්වීමට වෙරළ තීරය පුරා පුද්ගල නාශක බිම්බෝම්බ එල්.ටී.ටී.ඊ. විසින් වළදමා තිබුණා. චලේ එල්.ටී.ටී.ඊ. පළමු ආරක්ෂක වළල්ලට ඉදිරියෙන් වූ මෙම මිනිස් පවුර එල්.ටී.ටී.ඊ. සාමාන්‍ය ජනතාව ආවරණයටගෙන ප්‍රහාර එල්ල කරන ආකාරය හඳුනා ගැනීමට හොඳම නිදසුනක් ලෙස හමුදාව පෙන්වා දෙනවා. එල්.ටී.ටී.ඊ. බලහත්කාරයෙන් රැගෙන ආ ජනතාවයි මෙලෙස පැල්පත් තුළ පදිංචි කර ඇත්තේ. එල්.ටී.ටී.ඊ. ආරක්ෂක වළල්ලට පහර දීමට මෙම නිවාස පසු කර යා යුතුයි. පැල්පත් තුළ සාමාන්‍ය ජනතාවට මුවාවි ප්‍රහාර එල්ල කිරීම එල්.ටී.ටී.ඊ. උපායයි. පාසල් පෙර පාසල් පවා වෙරළේ මිනිස් පවුර තුළ මේ ආකාරයෙන් පවත්වාගෙන යාමට එල්.ටී.ටී.ඊ. බල කිරීමෙන් කුඩා දරුවන්ගේ ජීවිත ගැන පවා නොතකා එල්.ටී.ටී.ඊ. ක්‍රියා කර ඇති බව පැහැදිලියි. කෙසේ නමුත් යුද හමුදාව මෙහි සිටි සිවිල් වැසියන්ට හානියක් නොවන ලෙස එම තාවකාලික පැල්පත් නිවාසවලට ඉහළින් ගොස් එල්.ටී.ටී.ඊ. පළමු ආරක්ෂක වළල්ලට එහි පිටුපසින් ප්‍රහාර දියත් කරනු ලැබුවා. එල්.ටී.ටී.ඊ. මුහුදින් හා ගොඩබිමෙන් චලේ බලකොටුව රැකගැනීමට සිය උපරිම ශක්තිය යොදා තිබෙනවා. මුහුදුකොටි නායකයා ලෙස සැලකෙන සුසෙයි ඍජුවම අණදීමට පැමිණි බව එල්.ටී.ටී.ඊ. පණිවිඩ හුවමාරු මගින් තහවුරු වෙලා. අවසානයේ හමුදා ප්‍රහාරවලින් සුසෙයි බරපතල ලෙස තුවාල ලබා ඇති අතර ඔහුගේ දෙවෙනියා වූ විනයගම් මරුමුවටපත් වෙලා. තවත් මුහුදුකොටි ප්‍රබලයන් රසක්ම හමුදා ප්‍රහාරවලින් මරුමුවටපත් වූ මුහුදුකොටි සමාජිකයන් අතර වෙනවා. මුහුදු දක්වාම වැටි ඇති ආරක්ෂක වළලු තුනක් ඉදිකොට තිබුණද චලේ බලකොටුව රැකගැනීමට එල්.ටී.ටී.ඊ.ට නොහැකි වුණා. මේ සමගම නැගින්න වෙරළ තීරයේ එල්.ටී.ටී.ඊ. බලය දැන් බිඳ වැටිලා. බටීර වෙරළ තීරයේ සම්පූර්ණයෙන් මුදාගත් හමුදාව නැගින්න වෙරළ තීරයේ බලයද මේ අයුරින් තහවුරු කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂත්වය හා නිවැරදි සැලසුම් යළි සනාථ කිරීමක් බවයි හමුදා පතුල් උතුරු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන්නේ. බටීර මුහුදේ විදිතල්තිව් සිට පූන්රින් දක්වා සහ නැගින්න මුහුදේ මුළුතිව් සිට චලේ දක්වා මුහුදු කොටි ප්‍රබල බලකොටු එල්.ටී.ටී.ඊ. පිහිටුවා තිබුණා. සියල්ලම යුද හමුදාව විනාශ කරනු ලැබුවා. බටහිර මුහුදේ බලකුටු බිඳ දමා එහි සිට නැගෙනහිර මුහුදේ සීමාව දක්වා එල්.ටී.ටී.ඊ.ට දැඩි පීඩනයක් යුද හමුදාවේ 58 වන සේනාංකය එල්ල කළා. 59 වන සේනාංකය මුලතු බලකුටුව ඉක්ුද්දා බිඳ දැමුවා. 55 වන සේනාංකයයි චලෙහි බලය තහවුරු කළේ. චලෙහි අහිමි වීමත් සමගම නැගෙනහිර මුහුදේ එල්.ටී.ටී.ඊ.ට ඉතුරුව තිබූ එකම මුහුදු කොටි සැපයුම් ප්‍රවේශය දැන් අහිමි වෙලා. ඉකුද්දා උදාර කට්ට කුලමෙහිදී හමුදාව සොයාගත් සබ්මරීනියද මුහුදට එක් කිරීමට එල්.ටී.ටී.ඊ. සැලසුම් කර තිබුණේ චලේ මුහුදින්. උදාර කට්ට කුලම සිට චලේ දක්වා ගොඩබිම් මාර්ගය වෙරළ දක්වාම වැටී තිබෙනවා. 55 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වාගේ ප්‍රධානත්වයෙන් චලේ වෙරළ තීරයේ අද සිංහද ජයස වුණා. ඊළාම් යුද ඉතිහාසයේ චලේ ප්‍රදේශයේ බලය යුද හමුදාව තහවුරු කළේ ප්‍රථම වතාවටයි. නායමින් පවතින එක්සත් ජාතික පක්ෂයට යළි කිසි දිනක හිසිසවිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය